දිනේෂ් ගුණවතන අපේ මිනිස්ට ගරු කාරක සභා සභාපතිතුමනි, අයවැය විවාදයේදී අද අතිගරු ජනාධිපතිතුමා විසින් අපේ රටේ ආර්ථික සංවර්ධනය තවත් අවධියකට ගෙන යන්නට ඉදිරිපත් කර තිබෙන එතුමාගේ දසවැනි අයවැය කතාව යළිත්වරක් අපේ පූර්ණ සහයෝගය හා අපේ රටේ අනාගතය පිළිබඳ ජනිත කරන විශ්වාසය හා ශක්තිය සීපත් කරන්නට කැමති. එක්සත් ජාතික පක්ෂය අද සභාවේ නෑ. මම කනගාටු වෙනවා. ඔබ දෙපොල එක්සත් ජාතික පක්ෂේ නම් මම එක්සත් ජාතික පක්ෂයට අනිච්චාවත සංකාරා කියලත් කියනවා. ඔබ දෙපල නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ. ඒ නිසා ඔබතු ඔබ මන්ත්‍රීතුමියලා දෙදෙනටම ගරු කරනවා. නමුත් ඔබතුමියලා නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ. එච්චරයි මට කියන්න තියෙන. ඒක මම හෘදේ සාක්ෂිය ඇතුලේ දන්නවා. තලත අතුකෝරලේ මන්ත්‍රීතුමියගේ දේශපාලන සිතුම් පැතුම්. ඒ වගේම මම හොඳින් දන්නවා අපේ යාපනයේ මන්ත්‍රීතුමියගේ සිතුම් පැතුම්. කෝ එක්සත් ජාතික පක්ෂය අතිගරු ජනාධිපතිතුමා 10 වැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඇහුවා කෝ අලි කියලා. එදත් අලි ටික නැහැ. අදත් අලි ටික නැහැ. හෙටත් අලි නැති වෙනවයි කියන එක තමයි මේ 10 වැනි අයවැය ලේඛනයේ කියාපාන්නේ. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, අසර්මන්තුමා පොඩ්ඩයි ඉන්නකෝ. මම සිවශක්ති මන්ත්‍රීතුමාට TNA එකේ පළවෙනි එක පිළිතුරක් දෙන්න කැමති. එතුමාට කියන්න කැමති අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තමයි අපේ රටේ එක්සේ සත්භාවය ඇතිකොට අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත් නැගෙනර සිට බටහිරටත් ඕනෑම කෙනෙක්ට යන්න එන්න වෙළඳාමක් කරන්න ආර්ථිකයක් ඇති කරන්න පුළුවන් රටක් බවට පත් කරලා තිබෙන්නේ. අපේ අයවැය ලේඛනවලින් තමයි උතුරු පළාතට නැගෙනහිර පළාතට විශාලතම ආයෝජනයක් ලංකා ඉතිහාසයේ පසුගිය අවුරුදු 100 තුළ ලබා දුන්නේ කියන එකත් ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඒ වගේම උතුරු පළාතේ ජනතාවගේ හා භෞතික සංවර්ධනයට ඇති කර තිබෙන දියුණුව සංවර්ධන වේගේ 120% වේගෙන් උතුරු පළාතේ නැගෙනහිර පළාතේ ආර්ථික සංවර්ධනය ලබා දීලා තිබෙනවා. මේ වගේ දෙයක් ඔබ පළාතට ලැබුණේ නැහැ. අද උතුරු පළාතේ හැම දරුවෙක්ම පාසල් යනවා. දහස් ගණන් නිවාස හදලා තියෙනවා. දහස් ගණන් නිවාස විතරක් නෙමෙයි, මගේ හිටමු මිත්‍රයෙක් වන මේ ගරු මන්ත්‍රීතුමියගේ ආදරණීය නැතිවුණු ස්වාමි පුරුෂයා, එතුමා ඒ කාලේ කතා කරා උතුරට යන්න දුම්රිය නෑ කියලා. අද එතුමා ජීවත් වුණා නම් කියනවා ආදරණීය බිරිඳට දුම්රිය නැගලා යාපනය යන්න, අනේ මගේ බිරිඳ කොයිතරම් සතුටක්ද ජනාධිපතිතුමා ඇති කරේ කියලා. ඒ නිසා ඇත්ත කතා කරමු. කවුද වැව්වේ? කාව වහලා තියෙන හැම ඉස්කෝලයක්ම විවෘත කරලා උතුරේ දරුවන්ට වෙන කිසි දවසකට වඩා සම්පත් ප්‍රමාණයක් තවම්ගේ පාසැල්වල ලබා ගන්න පුළුවන් යුගයක් ඇතිකිරීම ගැන මාතාවක් හැටියට සතුටු විය යුතුයි. ඔබතුමිය පක්ෂ අතාරින්න මාතාවක් හැටියට සතුටු විය යුතුයි. ඒ නිසා මම කම් පටන් ගන්න කැමති ගරු නියෝජ කාරක සභාපතිතුමනි, අපි රට එක්සේ සත් කලා පමණක් නෙමෙයි, අපි රට එක්සේ සත් කොට අපේ රටේ දේශපාලන ස්ථාවර බව ඇති කරලා තියෙනවා. ආර්ථික ස්ථාවර බව ඇති කරලා තියෙනවා. We have brought about economic and political stability to this country under the leadership of His Excellency the President. Political stability draws economic development. Political stability, economic development draws new investment, new growth. New growth
will ease off the problems of the people of different strata of society. Of course, it does not happen in a day. That is what the vision of His Excellency, the President, to make Sri Lanka the wonder of Asia. ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයට අපි ගමන් කරනවා. බුදුන් වහන්සේගේ ධර්මය අනුව කිසි දෙයක් නිත්‍ය නැහැ. සියලු දේ වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළු ලෝකයක් සමග මිනිස් සමාජයක් සමග අලුතෙන් හිතන්න අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව මත පරණ පුෂ්කොළ පොත් වෙනස් කරමින් ගමන් කිරීමයි දේශපාලන ආර්ථික න්‍යායට අද අවශ්‍ය වී තිබෙන්නේ. මගේ මිත්‍ර වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඊළඟට කතා කරන නිසා කලින් මම ඒක කිව යුතුයි. යල් පැන ගිය බටහිර චින්තනයේ අනුගාමිකයන් බවට අනුකරණවාදීන් හැටියට ගත කළ යුගය අවසන් කරන්න. අලුතෙන් හිතන්න, අලුතෙන් හිතන්න. අපිට මම ඔබතුමාට යලිත් කියන්න කැමති මේ අවස්ථාවේදී I would like to quote Martin Luther King. What does he say? Human progress is neither automatic nor inevitable. Minis samaje pragatiya swankriya nove evagema navatviya nohaka meyai minis samaje idiriyata geniyanne. Garu sabhapati tumani එක්දස් අටසිය එක්සත් ජනපද ඇමරිකාව බිහිවෙලා වසර 30ක් විතර යනකොට එක්සත් ජනපද ඇමරිකාවේ ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය පසු කළා. මේ තමයි ලෝකයේ බලවතා බවට ධනවත්ම ශක්තිමත් ආර්ථිකය බවට එක්සත් ජනපද ආර්ථිකය උගන්වන්න පටන් ගත්ත පාඩම තමයි අනුගමනය කරන අනුකරණවාදය ධනවාදය බවට කියන්න පටන් ගත්තේ. 1848 වෙනකොට ප්‍රංශ විප්ලවයෙන් පස්සේ කාල් මාක්ස් පළවෙනි ප්‍රකාශනයේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ නිකුත් කරා ලෝකයේ ධනවාදයේ ඇතිවෙන මහා විනාශකාරී ප්‍රභේදයන් පීඩිතයන් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් මාර්ගයක් ඇති කර ගැනීම ගැන අපිව සිහිපත් කළා. මා මේ කතා කරන මොහොත වෙනකොට මේ මාසේ මුල් දවස් වෙනකොට ගරු නියෝජකාරක සභාපතිතුමනි වික්‍රමරත්න මැතිතුමාලා වැඳ පුදාගත් ඇමරිකන් ආර්ථිකය ඉක්මවලා මහජන චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට අදපත් වෙලා තිබෙනවා. මෙන්න ලෝකේ වෙනස්කම. මේ ලෝකේ වෙනස ඔය කොච්චර හොඳ නම් අන්න අහගන්න. කොච්චර හොඳ නම් අහගන්න 1949 මාසෙතුන්ගේ නායකත්වෙන් චීන විප්ලවය වෙනකොට මේගොල්ලන් හෙලා දැක්කා. චීන කඩා වැටෙනවා කිව්වා. චීනයට ඔය යන්න බෑ කිව්වා. චීනය වර්ජනය කළ යුතුයි කියපු අය අන්තිමයේ චීනයේ ජනාධිපති ළඟට ගිහිල්ලා චීනයේ ජනාධිපතින්ගේ එක තේකෝප්පෙ බීලා තමන්ගේ රටේ ආර්ථිකය දුවාගන්න සහයෝගය ඉල්ලන තත්ත්වයට ලෝක ආර්ථිකය වෙනස් වුණා. මේක තමයි යථාර්ථය. පොඩකින්ද මේක තමයි යත දීද රියැලිටි විච් යූ හැව් ටු ඇක්සෙප්ට්. ඒ කියන්නේ සමාජවාදී සිතුම් පැතුම් පොදු ජනතාව පෑගෙන ජනතාව වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකි ලෙස ධනවාදය වේගයෙන් වෙනස් විය යුතුයි කියන එකයි චීනය පෙන්වා තිබෙන ආදර්ශය. වෙන එකක් නෙමෙයි. ඒ යථාර්ථය අපි පිළිගන්නට ඕනේ. තවදුරටත් ධනවාදී පරණ පොත්වල දේවල් කටපාඩම් කරලා විසඳුම් දෙන්නට බැරි ලෝකයක් එක්කයි අපේ සමාජ නැගිටි යන්නේ. ඒ වගේම අපේ අසල්වැසි රට ඉන්දියාව ගරු නියෝජකාරක සභාපතිතුමනි ඉන්දියාව අද ඇති කරග තිබෙන විශාලතම දියුණුව ප්‍රාතිහාරයක් ඉන්දියා knocks on the doors of humanity by putting a super machine on Mars at 1/10 of the western cost. 1/10 of the western cost India has gone to Mars. Isn't that something that we can be all proud as Asians, as our neighbor? ඉතින් මේ ලෝක වෙනස් වීම මා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අපිත්
අලුත් වැඩපිළි වෙලක් අනුව අතිකරු ජනාධිපත්තුමාගේ නායකත්වයෙන්. ඔය යල්පැනගිය රාමුවෙන් වෙනස් වෙලා ගම ජනතාව දියුණුව නිර්මාණශීලී අනාගතයකට ගමන් කර හැකි රටක් බවට අද පරිවර්තනය කරලා ආර්ථික සංවර්ධන වේගය නොනැවති 7.2ට වැඩි වේගයකින් ගමන් කරන රටක් බවට පත් කළ තිබෙනවා. ඉතින් ආර්ථික සංවර්ධනයක් සිදු වෙනවා නම් තමයි රටේ ආදාය මාර්ග වැඩි වෙන්නේ. රටේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති වෙන්නේ. රටේ ජනතාවට වඩා පහසු ජීවන තත්ත්වයක් ඇති වෙන්නේ. රටක ආර්ථිකයේ අලුත් නිර්මාණ බිහි වෙන්නේ. අප ඇති කරගෙන යන මේ ස්ථාවර ගමන් මාර්ගයේ බව මේ අය ලේඛනිනුත් යලිත් ප්‍රකාශ කර තිබීම මා හිතන්නේ අපි කාටත් ආඩම්බරයක්. ගරු නියෝජ කතානායකතුමනි, කාරක සම්බන්ධ සිවශක්ති ආනන්ද මන්ත්‍රීතුමා ගියා. එතුමාට කියන්න ඕනේ ඊයේ මමයි අස්සර් මන්ත්‍රීතුමායි සාම්පූර් වලට ගියා ජල යෝජනා ක්‍රමයක් විෘත කරන්න. එයාව ගිනිච්ච ඔයාව ගිනියන්න බැරි නිසා. ඒක නිසා ඉන්නවම. ඔයාව අපේ පැත්තට ගන්නෙත් නැහැ. අපි කැමති ඔයා ඔතනම ඉන්න එක. උදව් කරනවා. හරි. එතකොට නෑ, මම කියන්න ආවේ සම්පූර්ණ වල මේ වැරදි මතයක් සිවශක්ති ආනන්ද මහත්තයා කිව්වා. ඔව් කියා සිටියා. He continued to state that there is a government is only helping the Buddhists and Buddhist temples are being put up in the northern and eastern province. I'm very sad to hear that those words from Honorable Sivasakti. If he had come with me to Sampur, he would have seen the new huge Hindu temple that is coming up with the assistance of our government. Sridharan. ඉතින් මේ එක එක්සම් උදාහරණයක්. ඔබතුමාගේ ආසනේ ඔබතුමා කොයිතරම් නිවාස හදලා තියෙනවද? කිලිනොච්චි දිස්ත්‍රික්කේ ස්ථාන හින්දු දේවස්ථාන යලි හිසෝසවලා තියෙනවා. ඉතින් මම ඒක කියන්න ඕනේ, මේ බොරුවක් හැමතිස්සේම මේ බොරුව ප්‍රචාරය කිරීමෙන් ඔයාට ආසනයක් නැහැ. තියෙනවද ආසනයක්? කොයිද ආසනේ තියෙන්නේ? අතනනේ වාගේ ආසනේ. පොඩ්ඩක් ඉන්නකෝ, මේ කරදර කිරීල නවත්තන්නකෝ. කරච්චල් පොන්ඩ වන්න, මගේ කතාව වෙලාව යනවට. ඒ නිසා අපි අරන් බලමු මේ අයවැය ලේඛනේ පංචමහා බලවේගයන් යළිත් පිළිගැනමින් පංචමහා බලවේගයන්ට අතිගරු ජනාධිපතිතුමා ආර්ථික ශක්තියක් මේ අයවැය ලේඛනයේදී ලබා දීලා තිබෙනවා. ගරු නියෝජ සභාපතිතුමනි, අපි දන්නවා මහා සංඝරත්නයේ ප්‍රධාන ආගමික ශේස්ත්‍රයට මේ අයවැය ලේඛනයේ විශාල මුදලක් අධ්‍යාපනයේ ආගමික අධ්‍යාපනයට වෙන් කළා තිබෙනවා. ඇයි? ආගමේ දැනුම සමාජයේ හොඳ බවට මඟ පෙන්වන සංගරුවන ප්‍රධාන පූජ පක්ෂය බිහිකර ගැනීමට, වෙද ශේස්ත්‍රයේ ආයුර්වේද මේ දේශීය වෙදකමට විශාල පිළිගැනීමක් අයවැය ලේඛනයේ මේ වාරේ ලබා දීම සුවිශේෂ ජයග්‍රහණයක්. මේ රටේ දහස් ගණන් ගම් නියම් ගම්වල ඉන්න වෛද්‍යචාරවරුන්ට, ඒ වගේම බටහිර වෙදකමට, ඒ වගේම අවශ්‍ය පිළිගැනීම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. අධ්‍යාපනයේ ගුරු ශේස්ත්‍රයට, ඒ වගේම ඉතිහාසයේ නොමැති ප්‍රමාණයක් ආධාර හා ගුරුපත්වීම් අධ්‍යාපන ශේස්ත්‍රයට ලබා දීමේ තීරණය ප්‍රකාශයට පත් කළද. වැඩ කරන ජනතාව, කම්කරු ජනතාවට මොකද මේ ආයවැය ලේඛනයෙන් ලැබිලා තියෙන? වැඩ කරන ජනතාව ඉතිහාසයේ කවදාවත් නැති ප්‍රමාණයක ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා. මගේ මිත්‍ර මේ රටේ කාර්මික ධනපත් පන්තිය නියෝජනය කරන වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමාලා වගේ අය කියාවි වැඩ කරන ජනතාවට සලකන්න අවශ්‍ය නැහැ කියලා. වැඩ කරන ජනතාවට ලක්ෂ ගණක් දවස් 180ක් වැඩ කරලා තිබෙනවා නම් රැකියාවේ ස්ථාවර භව ලබා දීම වැනි
නීතියේ මහා පෙරලිකාර වෙනස් වීමක් මේ ආවැලේකනේ වැඩ කරන ජනතාව ලබා දුන්නා. මේ රටේ වතු ශේෂ්ත්‍රය වෙනත් ශේෂ්ත්‍රවල අර්ධ ස්ථාවර භවයේ සිටින ජනතාවට වැටුප් කොමිසම් වැටුප් පාලක සභාවල් ඇති කරමින් ඒ අයගේ ආදාය මාර්ග වැටුප් තල වැඩි කරලා තිබෙනවා. මම මේවයි සංඛ්‍යාලේඛනයකින් එක කියන්න කාලේ ගන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. අවම වැටුප 15,000ට ගෙනල්ලා එතන සිට 30,000 දක්වා වැටුප් ලබන්න පුළුවන් වෙනවා. තමුන්නාන්සලා ගණන් හිනව් ටිකක් එකතු කරලා කියයි මගේ මිත්‍ර ගරු සූර්යා පෙරම මැතිතුමා ඉන්නවා. එතුමා අපේ අපිට ගණන් හිලව් උගන්නපු ලොජික් ස්ටැටිස්ටික් ගුරුවරයා අපේ. ඉතින් එතුමා ගෙන් ඇහුවොත් ඔබතුමාලගේ ගණන් හිලව් වැරදි කියලා කියන්න පුළුවන්. අන්න මේකයි ප්‍රශ්නේ. වික්‍රමන්ත ගරු මන්ත්‍රීතුමනි මං කියන්නේ මේ ආයවැලේකනේ රාජ්‍ය සේවකයන් ලැබූ මේ වැටුප් පැඩවීම මේ සා එන අවුරුද්දේ යලිත් මැද භාගයේ පසුබරනකොට ලබන අලුත් වැටුප් තල නිසා වූ වැඩිවීම අතිගරු ජනාධිපත්‍ය ආයවැලේකණයට අන්තර්ගත කරලා තිබෙනවා. ඒ ලබා දුන් ජයග්‍රහණය එක්ක සංසන්දනය කරනකොට ජනාධිපත්‍යතුමා විශේෂයෙන් කිව්වා තමුන්නාන්සේලාගේ ආණ්ඩුව 45,000ක්ට වැඩි පිරිසක් 80 වර්ජනයේදී එළියට දැම්මා. ඒ අයවත් ජනාධිපත්‍යතුමා මම අමතක කරේ නැහැ මේ ආයවැය කතා. ඉතින් ඒවා අහන්න විරුද්ධ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සභාවෙන් පැන යෑම පුදුමයක් නෙමෙයි. පුදුමයක් නෙමෙයි. ඉතින් මම කියන්නේ වැඩ කරන ජනතාවට වගේම වැඩ කරන ජනතාවට වගේම ඔය හයිඩ් පාක් එකට ගියා ඉස්සර අපි ඉන්න හයිඩ් පාක් එකේ. එහෙනම් දැන් ඒ මොනවට ඔයගොල්ලෝ හයිඩ් පාක් කියලා ඇති වැඩක් නැහැ කාලේ පැනලා. ඔයගොල්ලන් හයිඩ් පාක් කියලා වැඩක් නැහැ. දැන් මේ ඔයගොල්ලන් හයිඩ් පාක් ගිහිල්ලා වැඩක් නැහැ. හයිඩ් පාක් කියන්නේ සටන්කාමි සමාජ වෙනසකට පරිවර්තනය කරපු නායකයන්ගේ භූමියක් මිසක් ධනපති පන්තියට කත්ත දෙපු මිනිස්සුන්ගේ හන්දියක් නෙමෙයි හයිඩ් පාක් කියන්නේ. ඒක කියන්න ඕනේ. ලිප්ටන් වටරවුම කියන්නේ අපි වගේ මිනිස්සු වැඩ කරන මිනිස්සු වෙනුවෙන් පාරට බැහැලා පිකට් කරනකොට UNPA මැරෙවිලා ගහනකොටත් අපි පැනලා ගියපු නැති මිනිස්සුන්ගේ හන්දිය තමයි ලිප්ටන් හන්දිය කියන්නේ. මතක තියාගන්න. ඔයගොල්ලන් හිතනවා මේ රටේ තරුණ පරම්පරාවට ඉතිහාසය අමතක කරවන්න පුළුවන් වෙයි කියලා. අමතක කරවලා ඒ අමතක කරවන ඉතිහාසයක ඕගොල්ලන්ට අවශ්‍ය විදියට සෙල්ලම් කරන්න ලැබෙයි කියලා ඒකට ලැබෙන්නේ නැහැ. අපේ දේශපාලන විඥානය මේ සමාජයේ බොහොම දියුණුයි කියන එක කියන්න ඕනේ. එතකොට ගරුණීය වද කතානායකතුමනි ගොවි ජනතාවට මේ රජය ලබා දීලා තිබෙන ජයග්‍රහණ මේ ආයවැලේකණින් තවත් වැඩි කරා ජනාධිපතිතුමා. පෝර ලබා දීම පිළිබඳ අඛණ්ඩව ලබා දෙන සහනය මේක දකුණු පළාතට විතරක් නෙමෙයි රටේ හැමතැනම ගොවි ජනතාවට ලැබෙනවා. නොමිලේ බීජ වී ලබා දීම කොයිතරම් වැදගත් පියවරක්ද. ඒ වගේම ගොවි ජනතාවට ₹40 සහතික මිල ඉහළට ගෙන ඒමෙන් ගොවි ජනතාවට අලුත් ආදාය මාර්ග බිහි කරගත හැකි විශ්වාසය ජනිත කරන්න පුළුවන්කම ආයවැලේකණෙන් ප්‍රකාශ. ඔබලා විරුද්ධ වෙන්නේ ගොවි ජනතාවට. ඔබලා විරුද්ධ වෙන්නේ වැඩ කරන ජනතාවට මේවා දෙනවට. ඔබලා විරුද්ධ වෙන්නේ ගුරුවරුන්ට මේවා දෙනවට. ඒ නිසා මේ රටේ පංචමහා බලවේගෙට එවැනි ආකාරයේ දැවැන්ත ශක්තියක් අධිකරු ජනාධිපතිතුමා ලබා දීමෙන් අපේ රටේ ජයග්‍රහණ ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත්ම ගමන් මාර්ගයකට අපේ ආර්ථිකය ඇතුල් කරන ආයවැලේකණයක් බවට පත් කළා තියෙනවා. අපි බිලියන 40ක පමණ සීනි ගෙනවා ලංකාවට. මේයින් මිදෙන්නට සීනි කර්මාන්තයේ දියුණුව සඳහා මේ ආයවැලේකණේ විශාල ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. උක්කර්මාන්තයේ දියුණුවට. උක්කර්මාන්තයේ දියුණුව කියන්නේ පිටරට යන සල්ලි මේ නවතා ගැනීමත් මේ රටේ ගොවින්ට අලුත් ආදායම් මාර්ගයක් දිනා ගැනීමටත් ඒ වගේම අපේ උප
පදනම් කරගත් කර්මාන්තයක් බිහිවීමෙන් නව කර්මාන්ත සැලස්මකට අපිට ගමන් කරන්න පුළුවන් හයියක් එකතු වීම. අපේ කිරිමිල සහතික කිරිමිල සිය 60කට අපි සහතික මිලට ගෙනලා තිබෙනවා. කාටද මේ? කොම්පැනිකාරයන්ටද? නෑ. කිරිගොවින්ට, ගෙදර දොරේ අම්මලාට, ළමයින්ට මේකේ ප්‍රයෝජනේ ලැබෙන්නේ කියන එක අයන්න තේරෙන ඕන කෙනෙක්ට තේරෙනකොට ඇයි ඔබලා විරුද්ධ වෙන්නේ? අපි යන්නේ. ඇයි ඔබලා විරුද්ධ වෙන්නේ? සහතික කිරිමිල නගනවා කියන්නේ පිටරටින් කිරි ගේනට එක අඩු වෙමින් මේ රටේ කිරි නිෂ්පාදනයේ විශ්වාසය ඇතුව වැඩි දියුණු කරගත හැකි රටක් බවට මේ රට පරිවර්තන වෙනවා කියන එකයි. දේශීය කිරි බොන්න. ඔව්. ඒක අපේ මම ඔබතුමා කතා කරන නිසා ඒකට සවන් දෙන්න. ඊළඟට කර්මාන්ත 300ක් රටේ විවිධ ප්‍රදේශවල ආරම්භ කිරීමට පුරෝගාමි නව කර්මාන්ත වැඩපිළිවෙලකට ගමන් කිරීමට කර්මාන්ත 300කට මුදල් ප්‍රතිපාදනය වෙන් කළා තිබෙනවා. මේක ඉතාම වැදගත්. අපේ ආර්ථිකයේ කර්මාන්තකරණය ආරම්භ ශක්තිමත් වර්ධනය විය යුතුයි. කර්මාන්ත මතින් තමයි ලක්ෂ ගානකට ආරක්ෂා බිහි වෙන්නේ. ඒ දොරටුව මේ ආයවැය ලේඛනයේ විවෘත කළා තිබෙනවා. අලුතෙන් කර්මාන්ත ඇති කරනකොට යාපනයේ කර්මාන්තත් බිහි වෙනවා ගරු මන්ත්‍රීතුමිය. අපි පක්ෂ බලන්නේ නැහැ. අපි නැගෙනහිර පළාතේ කර්මාන්ත යළිත් ආරම්භ කරනවා. හැම දිස්ත්‍රික්කයකම මේ කර්මාන්තය පැතිරී යන නව කර්මාන්ත වැඩපිළිවෙලකින් කර්මාන්ත ශේස්ත්‍රය හිසෝසවීම පමණක් නොව භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන්න පුළුවන්. අපනයනේ වාගේම දේශීය වෙළඳපොළට මේ භාණ්ඩ ලැබීමෙන් ආර්ථිකය වඩත් සානදායි තත්ත්වයකට පරිවර්තනය කරගන්න පුළුවන් ශේස්ත්‍රයක් වෙනවා. එයි වැදගත්කම තමයි අපේ රටේ නැන කරුවන් බිහි වෙන නව දොරටුව විවෘත කිරීමයි. නැනකරුවන් කියා මම අදහස් කරන්නේ IT සෙක්ටර් එකේ කටයුතු කරන අය මේ රටේ නැනකරුවෝ වේ බවට ආර්ථිකයේ ගොඩනගෙනවා. ඉතින් නිවේදකාරක සභාපතිතුමනි, මම හිතනවා මේ වගේ ශ්‍රේෂ්ඨ රාශියකට සවි ශක්තිමත්ව ආර්ථිකයේ ගොඩනගන්න අවස්ථාව ලබා දීලා, අවස්ථාව ඇති කරලා, ඒ වගේම මේ ආර්ථිකයේ හැම සමාජ තලයකටම ගෙදර ඉන්නේ කවුද වැඩිහිටියා විශ්‍රාමිකයට අපි අතිගරු ජනාධිපතිතුම අපේ වගකීමක් ඇටියට ඒ වැඩිහිටියන්ගේ දීමනා වැඩි කළා. විශ්‍රාමිකයන්ගේ අවුරුදු ගණනාවක් තිබුණු ප්‍රශ්නය හමාර කරමින් විශ්‍රාමිකයන් ඉහළ තලයක පීටෝලා තියෙනවා මේ අයවැලේකනේ. ඒ පිළිගන්න. මේක එක්සත් ජාතික පක්ෂය පිළිගන්න සූදානම් නැහැ. මට මතකයි මං එහා පැත්තේ ඉඳගෙන ඉන්නකොට ඔයගොල්ලන් මෙහා පැත්තේ ඉන්නකොට අගමැතිතුමාගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ ගෙනාව පනතක් විශ්‍රාම වැටුප රජයේ සේවකයන්ට නැති කරන්න. මේ ඔබ පුංචි ළමයෙක්ගේ කාලේ ගෙදර ඔබ නොදන්න දේවල් ගැන කියවන්න එපා. තේරෙනවද? ඒකකොට අපි ඒකට විරුද්ධ වුණා. ජනාධිපතිතුමා විපක්ෂ නායක හැටියට හිටියේ. එතුමායි මමයි ඒ පනතට අතුරු සංශෝධනයක් දාලා එදා විරුද්ධ වුණාම චොක්සි මුදල් ඇමතිතුමාට හිර වුණා. පාර්ලිමේන්තුවේ පනත සම්මතකුණාට නීතිය බවට පත් කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. එහෙමයි රජයේ සේවකයන්ගේ විශ්‍රාමය අපි ආරක්ෂා කරලා දුන්නේ. ඒකේ ඉදිරිපියවලක් හැටියට ජනාධිපතිතුමා මේ අයවැය ලේඛනයේ මේ ජයග්‍රහණ සමස්ත ලක්ෂ ගණන් විශ්‍රාමිකයන්ට ඒ දරුවන්ට ලබාලා තියෙනවා. අපේ හැම ගෙදරකම වැඩිහිටි දරුවෙක් වැඩිහිටියන්ගේ සිට දරුවා දක්වා කුඩා දරුවෝ පාසල් යන දරුවන්ට ලබා දිය හැකි ජයග්‍රහණ මේ අයවැය ලේඛනයේ ලබා දීලා තියෙනවා. අපේ ගෙදර මවට, බිරිඳට, මාතාවට, ගෙවිලියට මේ අයවැය ලේඛනයේ ජයග්‍රහණ ගෙනලා තියෙනවා. ඔබ දන්නේ නැත්තම් කියවලා බලන්න. කියවා බලා පැමිණෙන්න. ඔබලා හයිඩ් පාක් ගිහිල්ලා වැඩක් නැහැ රනිල්ගේ පස්සේ. කියවා බලන්න පොතක්. නිසා ඉතින් මම හිතනවා මේ ආකාරයෙන් මේ අයවැය ලේඛනයේ අලුත් ඉඩකඩ මේ ආර්ථික ඇති කරලා තිබෙනවා. අපි විශ්‍රාමික ක්‍රමය ඇඟලුම් කර්මාන්තයට ලබාලා දීලා තියෙනවා. අපි විශ්‍රාමික ක්‍රමය විදේශ රැකියා කරන අයට ඇති කරන්න අයවැය ලේඛනයේ යෝජනා කරනවා.
ඒ ස්ථාව රාධිෂ්ඨානයක් මේ රටට ආදායම් උපයන මේ රටට ආදායන් ඇති කරන්න ඕ ගියවුරුද්දේ අපි උත්සාහ ධර්පය කඩාකප්පක් කරා තමුන්නාන්සලා. අපි මේසරය කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ. ඒක ඉතාම වගකීමෙන් මම ප්‍රකාශ කරනවා. ඒ විශ්‍රාම වැටුප පනත ඒ විදේශික රටවල්වල ඉන්න අයක යහපත සඳහා ගෙනෙනවා. සම්මත කරනවා. අපිට තුනෙන් දෙකක් දීලා තියෙන්නේ මොකකටද? තුනෙන් දෙකක් දීලා තියෙන්නේ සමාජ ප්‍රගතියට, සමාජ ප්‍රගමණය වෙනුවෙන් කටයුතු කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිතුමා ඔබලාගේ අදහස් වලට කල් දුන්න. ඔබලා වෙනස් වෙනවද බලන්න. ඒ නිසා අපි හිතා වගකීමෙන් කියනවා. Honorable Minister, you have 2 minutes. No, I will take another 10 minutes. You want? Yeah, we have you want to time. Continue with the 10 minutes? We have time. Two of our speakers are not speaking to All right. me. Okay. ගරු නියෝජකාරක සභාපතිතුමනි, අපි ඒ වගේම මම සඳහන් කරන්න කැමති අපේ ශේස්ත්‍රාරම් බැලුවොත් ත්‍රීවිලර් ලක්ෂ 6ක් තියෙන රටේ අද ත්‍රීවිලර් කරුවන්ටත් මේ හා සමානම රක්ෂණ සහතිකයක් විශ්‍රාම සහතිකයක් ලබා දෙන වැඩපිළිවෙලකට අවතීර්ණ වේ. මේ විශාල ක්‍රියාකාරී සමාජයක් අපේ සමාජයේ. ඒ වගේම අපේ ආදායම් මාර්ගවල සාමාන්‍ය කුඩා කඩවලට පුංචි කඩ ලක්ෂ ගාණක් රටේ තියෙනවා. එයාට දාපු බදු පළාත් පාලනයෙන් ඉවත් කරන ටැක්ස් කන්සෙෂන් එකක් දීමෙන් කොණ්ඩේ කපන කෙනාගේ සිට ඇඳුම් මහන්නා සඳහා රටේ තොටේ හැම හන්දියකම තියෙන කුඩා කඩ ඒ බද්දෙන් සම්පූර්ණ නිදහස් කිරීම ජනාධිපතිතුම අයවැලේකනයක් බලනකොට පොඩි මිනිස් පොඩි ජනතාව හැම කොටසකම බලා තිබෙන බව ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. 50,000ට අඩු ආදායමක් ඇතේ සියලු කඩ වෙළඳ ව්‍යාපාර එසේ බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවලට අලුත් රැකියාවල් බිහිකර හැකි ලෙස සහන රාශියක් අපි ප්‍රකාශ කළා තියෙනවා. අපේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අනාගතය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේක අවශ්‍ය වන පරිදි රුපියල් ලක්ෂ 10 මගින් ආරම්භ වෙන ව්‍යාපෘති මගින් ගස් කොළන් ජල උල්පත් ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීමෙන් අලුත් කාල පරිච්ඡේදයකට අපේ රට ගමන් කරන්න පුළුවන්කම ලැබ. ඒ වගේම විශාල ලෙස මගේ ගරු මිත්‍ර නිමල් සිරිපාල ඇමතිතුමා සඳහන් කර අපේ ගංගාවල් අතර සම්බන්ධය ගංගාවල් වලින් අතිරික්ත ජලය වෙනත් ප්‍රදේශ කලා ගෙන යාමට ඒ යෝධ ජල යෝජනා ක්‍රමවලට රුපියල් මිලියන 15,000ක් වෙනි විශාල මුදලක් වෙන් කිරීමෙන් අපේ ජලය ඉල්ලා සිටින ජනතාවට අවස්ථාව ලැබෙනවා. මං විශ්වාස කරනවා ඒ වාගේම අතිගෞරව ජනාධිපතිතුමා අපේ අය ජල ශේස්ත්‍රයේ ඉතා වැදගත් වෙනස්කම් රාශියකට අපිට අවස්ථාව ලබා දුන්නා. එතුමා අයවැය ලේකනේ හැම ප්‍රධාන ව්‍යාපෘතියකට පානීය ජල සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර දුන්නා. මං කෙටියෙන් සඳහන් කරන්නට කැමති නියෝජකාරක සභාපතිතුමනි, implementation of priority water supply projects with domestic banking, we will have in the next year 328,000 new connections. Implementation of 22 water supply projects with funding from local banks with treasury guarantee, we will have 33,500 new connections. Foreign funded projects, 165,000 new connections. Projects as announced in the budget, Runapula Attanagalla Kurunagala Matale Hambantota Ampara Anuradhapura Jaffna Batiklo Haliyalla Dambulla Mayangana Monaragala and Ratnapura, when it comes into full operation, we'll have 496,000 new connections, bringing over 1 million new connections into the present network of 1.8 million water connections to our domestic
demand. It will meet the domestic demand. ඉතින් ගරු කතානායක තුමනේ ජනාධිපතිතුමාගේ කාලේ අපි ජලය සම්බන්ධව ලක්ෂ නමේ සිට අද වෙනකොට ලක්ෂ 18.2කට ජල සම්බන්ධතාවයේ 100%කින් වැඩි කිරීමට පුළුවන් වැඩපිළිවෙල සාර්ථක කර දී තිබෙනවා. ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා අතිගරු ජනාධිපතිතුමා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා දීලා තිබෙනවා. ඉතින් මම හිතනවා මේ කුඩා ව්‍යාපාර සඳහා ඒ වගේම රාජ්‍ය සේවයේ හා වැටුප් ඉල්ලා රැකියා සොයන උපාධිදරයන්ට 50,000කට මේ අයවැය ලේඛනයේ ඒ වගේම උසස් පෙළ සමත් 50,000කට මේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන ලබා දීමෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන නමුත් උසස් පෙළ සමර්ථ තරුණ තරුණියන්ට අලුත් අවස්ථාවල් ඇති වෙන වැඩපිළිවෙලකට මේ අයවැය ලේඛනය ගමන් කරනවා. ඉතින් අපේ රටේ මා කලින් සඳහන් කරපු විදිහට අද චීනයේ ලෝකයේ යෝධයෙක් හැටියට නැගිටලා ඉවරයි. එක්සත් ජනපදය අභිවවා මේ මාසේ පළවෙනිදා ලෝකයේ ශක්තිමත් ආර්ථිකය බවට චීනය පත් වුණා. තව වැඩි කල්යන්න පෙර ඉන්දියාව ඒ හා සමානම වැදගත් ලෝක තීරණයකට තම ආර්ථිකය පරිවර්තනය කරා. මේ රටවල් දෙකම ජාතික ආර්ථිකයක නව ගමන් මාර්ගයේ මිස අනුකරණවාදී ගමන් මාර්ගයක නොවේ. මේ වැඩි වෙන අරමුදයකදී අනිවාර්යෙන්ම අපි පූර්ණ සමාජවාදයේ ගොඩනගපු රටක් කිව්බාව හැර නැහැ. ඉතින් පූර්ණ සමාජවාදය ගැන අපි කතා කරනකොට වැඩ කරන ජනතාවත් එයාගේ නිෂ්පාදනයත් එයාගේ ආදායම් මාර්ග වැඩි කර ගැනීමත් පීඩිත දුප්පත් ජනතාව මේ ධනවාදී ආර්ථිකයක ඇති වෙන ප්‍රශ්නවලට එයට සහතිකයක් ආරක්ෂාවක් ඇතිකර ගැනීම තමයි සුභසාධනයේ මාර්ගය සහනදීමේ මාර්ගය සහතික කරන වැදගත් සිද්ධාන්තය අතිගරු ජනාධිපතිතුමා පිළිගනිමින් තමයි මේ වෙළඳපොළ ආර්ථිකයේ මේ ශේස්තරයගේ බලාපොරොත්තු සක්ෂාත් කර ගන්න පුළුවන්කම ඇති කළ තිබේ. විදියුණු වෙන ආර්ථිකයක දිනපතා ඇති වෙන ප්‍රශ්න වෙනස් වෙන ප්‍රශ්න සමග එකතු වෙන අලුත් ප්‍රශ්න දෙස අයවැය ලේඛනයක් බලමින් ගමන් කිරීමයි ජාතික පාර්ලිමේන්තුවක යුතුකම. එයයි මේ අයවැය ලේඛනයේ අපි සඳහන් කළා තිබෙන්නේ. දැන් මම මගේ කතාව අවසන් කිරීමට මත්තෙන් මං හිතනවා අපිට ඉතා හොඳ ඉන්ධන ප්‍රතිපත්තියක් ජාතික ඉන්ධන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ වගේම ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ දෙක කරා ගමන් කිරීමේ වැදගත්කම අපි දියුණු වෙන ආර්ථිකයක අත්‍යවශ්‍යම අංගයන් හැටියට අපි සැලකිල්ලට ගත යුතුයි කියන ටික තව ඕනෑකමින් සඳහන් කරනවා. ඒ වගේම අද ව්‍යාපාරික පැලැන්තියට සහන මේ අයවැය ලේඛනයේ ලබා දීලා තිබෙනවා. ව්‍යාපාරික පැලැන්තියට අලුතෙන් ආයෝජනය කරන්න ආකර්ෂණය ඇති මාර්ග ඇති කරලා තියෙනවා. ව්‍යාපාරික පැලැන්තියටත් මේ ආර්ථිකයේ ආශ්චර්ය ගොඩනැගීමේ ගමන් මාර්ගයට මේ මූලධර්ම පිළිගනිමින් සමාජයේ ගොඩනැගීමට කටයුතු කරන්න පුළුවන්කම අයවැය ලේඛනයේ ජනිත කිරීම ගැන මා හිතනවා අතිගරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපි අර්බුදකාරී ලෝකයක අපේ ආර්ථික වැටෙයි කියලා බලන් හිටපු අයට එසේ කඩා වැටෙන්නේ නැති නව මග තමයි මේ මග. අපි ඒ අයගේ මාර්ගය ගියා නම් මෙලහට කඩා වැටලා ඉවරයි. මෙයයි මේකේ තිබෙන වෙනස මගේ මිත්‍ර වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමනි. ඔබලාත් දැන්වත් කල්පනා කරන්න කියලයි මම ඔබලාට කියන්නේ. රට ගොඩනැගීමයි අද තිබෙන අභියෝගය. රට දියුණු අවස්ථාවකට ගෙන යාමයි අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දේශපාලන අභියෝගය. එසේ නැතුව පුංචි පුංචි දේවල් වලට රණ්ඩු කරමින් කාලය ගත කිරීම නෙමෙයි මේ යුගයේ රටවල් බලාපොරොත්තු වෙන්නේ. එයයි වැදගත් වෙන්නේ. ඉතින් ඔබලා හදපු ව්‍යවස්ථාව, ඔබලා හදපු ඡන්ද ක්‍රමේ, ඔබලා හදපු වෙන දේවල් සිංහල වචනෙන් කියනනම් ඔබලාටම
ඔබල්ලාටම කෙලවෙලා ඉවරයි. ඔබල්ලාටම කෙලවෙලා ඉවරයි. ඒ ඔබලාම හද බුද්ධන් වැලෙක් කෙලවෙලා ගිහිල. එකට අඩල වැඩක් නෑ. අඩල වැඩක් නෑ දැන් තියෙන්නේ. අලුතෙන් කල්පනා කිරීම අලුතෙන් කල්පනා කොට කටයුතු කිරීම විතරයි. ඒ නිසා මම හිතනවා අපේ ගොවි ජනතාවට විශේෂයෙන් හා නිෂ්පාදන ශේත්‍රයට ගබඩා අවශ්‍යයි. මේ ගබඩා ශේත්‍රය තමයි මේ අපි නිෂ්පාදනය කරන දේ ආරක්ෂා කරදී ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මේ ශේත්‍ර ගැන කල්පනා කරන ලෙස ඉතාම මේ පර්යේෂණ ශේත්‍රයට වෙන් කරන ලද මුදල්වල මේ සඳහන් කරපු ශේස්තර ගැන විශේෂයෙන් කල්පනා කරන්නට උනේ. වගේම ලොකු අයට වැඩියෙන් බදු දැමීම සමාජවාදී කැටියට මේ පාර්ලිමේන්තුවේ මහජනක සැපරුන් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කැටියට මගේ ප්‍රතිපත්තියයි. ඒ ගැන මම කිසි ලෙසකින් කනගාටු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මොනවා කිව්වත්. මොකද වතු අපි ගත්තේ යම් කිසි අරමුණකට. වතු දියුණු කරන්න ඕන නම් වතු දියුණු කරන්න නම් මහ පොළව දීලා තියෙන්නේ වතු දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඉඩම් සම්භාරය ආපහු අරගෙන දියුණු වෙන වැවිලි කර්මාන්තය බවට පරිවර්තනය කරන දේ කතා වෙන්නේ. ඒක නියෝජනා කළා ජනාධිපතිතුමා ඉතාම එඩිතරව. මේවා ජාතික සංවර්ධනයේ ගත යුතු තීරණ. ජාතික සංවර්ධනයේ ගත යුතු තීරණ. එනිසා ඒ ආකාරයෙන් ඉතාම වැදගත් ජයග්‍රහණයක් ඇති කරලා තියෙනවා. ඉතින් මන් නොකීවාට කාන්තාවක් ලබා තියෙන ජයග්‍රහණය ගැනත් මම කියන්න ඕන කියලා මගේ කතාව නවත්තන්න. මොකද්ද බ්‍රසීලයේ අලුත්මකකට යොමු කරපු ජනාධිපතිතුමාගේ වත්මන් ජයග්‍රහණය වූ ඩිල්මා රොසෙව් නැවත වරක් බ්‍රසීලයේ මහජනතාවගේ වරම අරගෙන ඒ අලුත් මගේ ශ්‍රේම ගමන් කරනවා කියලා පැහැදිලිව ජනතා ජයග්‍රහණය කරගත්තා. ඒ වගේම බොලිවියාවේ මොරාලෙස් තුන්වැනි වරටත් ඔහුව පරද්දනවා කියලා බලවතුන් කියද්දී තුන්වැනි වරටත් ජයග්‍රහණය කරලා නව මාවතට ජවය දීලා තියෙනවා. අපේ ජනාධිපතිතුමාත් ඔබතුමාලගේ ඔය පුංචි කරදර කිරිල් මොනවද කිව්වා ඒවා අපි ගණන් ගන්නෑ. ඒවා තියද්දි තව දැවැන්ත ජයග්‍රහණයකට මේ රට ගෙන යන ආර්ථික සංවර්ධනයේ නව යුගයේ ඒ ආශ්චර්යමත් ලංකාව බිහි කරන්න අපි මේ අයවැය ලේඛනයට සහයෝගය දෙනවා. ඒ ජයගෙන් ජයට පත් කරමු. Thank you very much. House suspend for lunch until 1:30 p.m.